ය කාබියරට ියුන් කරන්න හිල්ලා අනාත වෙච්චක්ක ඇද. ඒෙත් නැත්තං දුන් සාතිෙක් ගන්නගීන් දුන්සාතිකගේ ගන්නබැරු ඉන්නක් ඇද. ඒම ැත්තං පියුරේටරක ඇනකරගන්න හිල්ලා යි එකක තිබටත්තටි සෞතුරගත්ත කනෙක්ද. එහෙනං මේ වඩියෝක ඔයාට. ඉතින් මගේනම අචිතබෝධක අධපි කතා කරමු කාබියර ටියවනිින් ැන. මේම වනකොට මම්මේ චානල්ල එකකේ කාබියුරයටට සම්බන්ධ ීඩියෝස් ගණනාවක්ර දන? ඩියස් ලපනති කවර න්නනයි ගේ ගාජ 97 කාට ස්කේල ර් ොත් ඒ ඩියෝස්ටි හ ගන්න ලුව. මේ ීඩියෝ අතරින් මමකරපු එක වීඩියෝොකත් තමයි කාබුරට ටනික් සබඳද ඩියෝ. මෙට ටවනි සම්බධ වීඩියෝ එකේ දී කාියුරට ටවන් කිරීම සඳහා මම භාවිතාකරපු ක්‍රමවේදය තමයි එංජින් එකගේ ශබ්දේසිදුවන වෙනස්වීම. මේ ක්‍රමවේදේ හුඟක් මෝඩසයික සඳහා සාර්ථක වුණා වගේම හුඟක් අයගේ හොඳ ප්‍රචාරත් මේ ක්‍රවේදයට ලැිලදි වුණ. ඒ ඩියක ලින්ික දැම්මතන උඩින් ඇනවා අවශ්‍ය කනෙක්්ට බලන්න පුොළුවන් මොකද මේ වීඩියෝ එකට ඒ වීඩියෝ එක දැනුම සෑහෙන්න වැදගත්තන. මේ ක්‍රමේතිබුණු මූලි දුර්ලතාව තමයි පැරණි ඇන්ජිින් සඳහ මෙම ක්‍රමය එතරම් යෝගග නවීම. එක කියන්නේ සාමාන්‍යෙන් පැරණි එෙන්ජින් වල ටයිමින් චෙන්න් සද්ද ටැපට් සද්ද වගේ ඒ ශබ්දයන නිසා මේ කාියෝරේටය සිදුකරන්න සියම් සීරුමාර කිරියම් වලින් එන්ජිමේ සිදුවන ශබ්දය වෙනස, පැදිලිව අසාගත නොහැකිවීම තමයි මේ ක්‍රමේ තිබුණු ප්‍රධාම ගැටලූුණේ. ඒවගේම එන්ජින් පැරණි වන විට කාබියරේටර වල සිදුකරන මෙ සියුම් සීරුමාරකිරීම් සඳහා ඒ එන්ජිින් දක්වන සංවේධීතාවේ අඩු භවක්්ද දක්න ලැබුණ. අදබි කතා කරන්න යන්නේ මේ එන්ජිමේ ශබ්දේ භාවිතයෙන් කාබියුරට ටියවුන් කරන්න ක්‍රමේදයට වඩා නිවද ක්‍රමේදයක් ාවි ල රට කරන්න කො ගැ මෙතැද බියෝරේටරේ ටියවන් කිරීම සඳහා මම භාගිතාකන්න සාධකය තමයි ස්පාක් ලග්ගකේ වර්ණය, ඉස්පාප ලග්ගේ වර්ණය මගින් එංජිම ඇතුළේ සිද්ධ වෙන්නේ ක්‍රබඳු දහනයක්ද කියනෙක් ගැන ඉතාමන්න නිරවද්‍ය නිගමනයක් ගත හැකි. කාබියෝරේටර ටියන් කරන කලෙක් මූලික වශයෙන්ම ප්‍රධාන සාධක තුනක් සම්පූර්ණ කළියයුතුයි. අංක එක ස්පාප ලග්ගක හොඳමට්ටමක තිබියුතුයි. අංක දෙක එ ලිගනරැක හොඳමට්නමක තිබියුතුයි. අංග තුන, ටැකියේ සැලිියයුතු ඉන්දර ප්‍රමාණයක් තිබියයුතුයි. බියුරට ටිවුනි සම්බඳධව වැඩි අදකීමක් නැතියෙක් කෙනෙක් නං. අවම වශයෙන් පැය එකක දෙකග වගේ කාලයක් මේ සඳහා වෙංගෙන ගැනීම වැදගත්. කාබියුරට ටියවුන් කරන්න පෙර ඒ කාබියුරට ගැන දැනග ඇතු යුතු එක්තරා විශේෂ කාරණයක් තියෙනවා. හුඟක් අය මේ කාබියෝරට ටවුන් කරන්න හදන්නේ මේ කියන විශේෂ කාරණය ගැන කිසිම දෙයක් නොදැන. හරි ඉතින් දැන් මෙතන මංගාව කාබලටස් දෙක් තියෝ.

මුලිම කරන්න බලස්ගේ දැන්ග මේ පිට පෙනනුම එකවගේ පෙවුණට මේදකම ඔකලන්ට පෙෙනනීම යිඩට අපි කාබ්ලට් එක යිඩි කාබලටස් ුනාට මේදගේ දයනවා එක්තරා වෙනසා ඉදි ඒ වෙනස මොකක්දගින ගැනම දැම් පෙන්න්නන්න න්න ඉතින් කාබලටස් දෙගේ ඔවල්ලන්ට පේනවා ඇති මේ කාබලේගේ මෙතන තියෙනේ යිල් ස්මන් ස් රුව එක මෙත ති අපේ ඒ ල් මික් ට ස් කරුව එක. මේ කාබලේටරග බැලුවහම මේ කාබ්ලේටර්ගේ මේකේ අයිල් ඇජෙස්මන්ටක මේක මික්ෂ ජෙස්මටග මෙන්න මේක ඉතින් මම් මුලින්ම කරන්න එන්න පෙන්න්නම මේ ස්කරදක මං මුලින්ම පොට්ට ලෝගන්නවා ඉති මුලිින්ම MDන කාබලට අප මේ ගලෝගම එන්නහම ගලෝගත්තා එ පස්සේ මේක ස්කර එකත් අපි වෙන්න හෙදර ගලෝගන්න දැන් අපි මේ දෙකේ මේ දෙක ගලෝගෙන තියෙන්නේ ඉතින් මේ තියෙන්නේ දැන් ඔන්නොය කියනි ගලෝගත් ඉස්ක දෙක ඔන්න හොඳ පේන ඇති මේ ස්කර දෙක මේ ටිප් දෙකේ පැහැදිලි වෙනසක් තියෙනවා. මේක ටිප්ක මොටයි මේක ටිප්පය ගොඩක් ශාප් ටිප්පත් තියෙන්නේ. ඉ මේ ටිප්දග අනුව මේ දෙකේ සිද්ධ වෙන ක්‍රියාවලිය සියසිය පරස්පරව විරෝධී වෙනවා. ඉති ඒක ගැන දැන් අපි කතා කරමු කොහොමද මේ ටිප්ප එක සහ මෙන්න මේ ඇන්න දෙකේ ස්භාවය අනුව කාබලට ක්‍රියකාරිීත්තව වෙනස් වන්නන්නේ කොහොමද කියෙන ගැන දැන් අපි කතා කරුණු. මේ මොට්ට දුඩක් තියන ස්කරුවට කියන්නේ As හෙම නත්තමම් ඒක කන්ටරෝල් ස්කර කියලා. කරේටර් වල හළන්ගේ කියන්නේේක තමයි. මෙ තියුණතු ක් තින ස්කරුවකට කියන්න VCS හම නැත්තම් ോලියම් ක ോ ස්කර කියලා. බියරේටර් වල පෙට്්‍රල් න කියන්න මේකට තමයි. CS හමන් ැත්තම් ක ස්කර එක ඉන්දනවාය මිශ්්‍රණයේ පාලන්නේේ වෙන්නේ වාතය. A කල් ඉස්කරුව එකක් අදකරන විට ඉන්නනවාය මිශ්්‍රණයේ වාය ප්‍රමාණය අඩුවන අතර * කോl ස්කරුව එකක් බුරුල් කරන වි, ඉන්දන වා මි්්‍රණයේ වා ප්‍රමාණය වැඩ වෙන. ඒ කියන්නේ ACSක තදකරන විට ඉන්දනවාය මිශ්්‍රණය රිච්චීම සිදුවන අතර AACක බුරුල් කරන විට ඉන්දනවා මිශ්‍රණය ලීන්වීමක් සිදුවෙනවා. VCS හෙමත් නැත්තාම් ොලියුම් කටල් ස්කර එක ඉන්දනවාය මිශ්්‍රණයේ පාලනය වන්නේ ඉන්ඳන ප්‍රමාණය Vොලියම් කට්‍රල් ස්කර එකක් තදකරන විට ඉන්දනවා මිශ්්‍රණයේ ඉන්දර ප්‍රමාණය අඩුවන අතර ොලියම් කට්‍රල් ඉස්කර එකක් බුරුල් කරන විට ඉන්දනවා මිශ්‍රණයේ ඉන්දන ප්‍රමාණය වැඩි වෙන ඒ කියන්නේ VCSකත් තදකරන විට ඉන්දරවා මිෂ්ෂණය ලීන්වීම සිදුවන අතර, VCSක බුරල් කරන ට, ඉන්දරවා මිෂ්ණය රිචක්්වීම සිදුවන. ැං ඕගොල්ගන්ට තේරනවා ඇති AC එකකින් හා VCSs එකකින් සිදුවන්නේ එකිනකට පරස්පර විරෝධී ක්‍රියාවලයක් බව. Aකත් අද කරන විට, ඉන්දනවා මිෂ්ණය රීච්වන අතර VCSකත් අදකරන විට, ඉන්දනවා මිෂ්ෂණය ලීන්වීම සිදුවෙනවා. Aක බුරුල්ගරන වි, ඉන්දනවා මිෂ්ණය ලීන් වන අතර, VCS එකක බුරුල් කන්න විට ඉඳන්න වා මිශ්්‍රණය රිච්වීම සිදුව වෙනවා. ඒක නිසා මීට පස්ස බියරේටරැ ටියවන් කනකොට අදාල කාබියුරේටරේ තියෙන්නේ AAC එකක් ද VCS එකක්ද කියන එක දැනගනීම අනිවාර්ය වෙනවා. දැන් අපි කතා කරන්න හදන්න කොහොම ද කාබියරේට රගට ටවුන් කරන්න කියනෙක් ගැන බියුරේටර ටියවන් කන්න කලින් මුලින්ම කළයුතුදේ තමයි ඇජිම ක්‍රියාකාරී උෂ්ණත්වයට ගැනීම. මේ සඳහා විනාඩි දහයක පමණ කාලයක් අදා වාහනය ධාවන දුවීම සිදුසයි. ඊට පසු ඉස්පක් ලග ගලවා පිරිසිදු කර සම්පූර්යෙන් තද නොකර සවිකරන්න මෙහිදී කීපවාරයක් ස්පාක් ලග් ැලවීමට සිදුවන බැවින් මෙම පියවර අනුගමනය කරයි ඉස්පාක් පලග ගලවීමේදී හා සවිකිරීමේදී ඉස්පාක් ලගගේ පොට විළිමඳ සලකිලිමත් වියයුතුයි ස්පාක් ලග් එක සවිකිරීමේදී සුමටව පොට නොයා යම්මාකාරයට තදගතියක් දැන නම් කිසිනු විටක ඉස්පක් ලග්ග තද නොකර පොට හරියට වැටනේදේ පරීක්ෂා කළයුතු. ලින්ම කළේයුත්තේ මික්ෂා ස්කරුව එක සම්පූර්යෙන් තදකර වට එකහමාරක් පමණ ආපසු පිටතට ගැනීමයි. අවශ්‍යනම් පෙරදිබූ අවස්ථාවට යළි ික්ෂය ස්කෘුව එක ගැනීමට අවශ්‍යනම් සම්පූර්යෙන් තදකරන අවස්ථාවේදී කැරගුණොටගන ලියා තබ ගැනීම වැදග. AAC එකක් සම්පූර්යෙන් තදගලපසු, එෆියල් මික්ෂා එක පවතින්නේ රිච් අවස්ථාය වන අතර VCS එකක් තදගලපසු ඒෆියල් මික්ෂ එක පවතින්නේ ලීන් අවස්ථාවේ. දැන් තමා අප ස්පක් ලග්වාර්ණු සටහනට එන්නේ මේ වර්ණ සටහනේ ඉන්දනවාය මිශ්්‍රණය ලීන් අවස්ථාවේ සිට රිච් අවස්ථාව දක්වා යන විට ස්පාක් ්ලග්ගකේ වර්න්නේය සිදුවන වෙනස්වීම පැහැදිලිව දක්වා තිබෙනවා. AAC එකක් සම්පූර්ණයෙන් තදකර බුරුල් කරන විට Airෆියල් මික්චර් එක රිච් අවස්ථාවේ සිට ලීන් අවස්ථාව දක්වා යනබැවින් ස්පාක් ්ලග්ගක වර්ණය වෙනස්වන්නේ මෙම සටහනේ වම් ඉහළ කෙලවරේ සිට දකුණු පහළ කෙලවර දක්වායි. VCS එකක් සම්පූර්ණයෙන් තදකර බුරුල් කරන විට, එෆියල් මික්ෂ එක ලීන් අවස්ථාවේ සිට රිච් අවස්ථා දක්වා යනබැවින් ස්පාක් ලග්ගක වර්ණය වෙනස් වන්නේ මෙම සටහනේ දකුණු පහළ කෙලවරේ සිට වම් ඉහළ කෙළවර දක්වායි. දැන් එෑෆියල් මික්ෂ එක වට බාගේ බැගින් හෝ වට කාල බැගින් හෝ කරකවා එළියට ගැනිමින් ඒ සෑම වාරයක් පාසාම විනාඩි දහයක් පමණ වාහනේ ධාවනය යොදවා පැමිණ ස්පාක් පලගය ගලවා වර්ණය පරීක්ෂා කරන්න එම වර්ණය මෙම වර්ණ සටහනේ දැක්වෙන මෙම බරාසය තුළට පැමිණනතෙක් මෙම ක්‍රියාවලියේ යදෙන්න්න. මෙම වර්ණපරාසයට පැමිණි පසු ස්පාක් ලග් එක හොඳින් තදකර දින කීපයක් ධාවනය කර නැවත වර්ණය පරීක්ෂා කරන්න. එවිට ඉන්දනවා මිශ්්‍රණයක් කුමන අවස්ථාව පවතීද යන්න පැහැදිලිව නිර්ණය කළ හැකි. ඩ්‍රම්කාියුේට රැඇ ටවු කිරීම සාමාන්‍ය ස්ලයිඩ ටයිප කාබියරේට රැ ටවුන් ක නොඩ වඩා පහසුයි. ස් Slideඩ ඩයි් කාබියුරටර් වල ස්යිඩල් නීඩල් එක හා, එෆල් මික්ෂ යන දෙකින්ම සීරුමාරු කිරීම් කළ හැකි නිසායි මෑ ඩයිෆ්‍රම්කාබියුේටරයට වඩා ටියුන් කිරීම තරමක් අපහසුවන්නේ. මෙම ටියුන් කිරීමේ දී එෆියල් මික්ෂ, ඔප්ටිමල් අවස්ථාඩ වඩා තරමක් ලීන් අවස්ථාවේ තැබීම යෝග්‍ය වෙනවා. ඒක කියන්නේ මෙන්න මේ වර්ණ පරාසය තුළ. කාබියුරේටරයේ ටියුන් එක මේ අවස්ථාවේ තැබීම දුම්සාතික වාර්තාව පහසුවෙන් ලබාගැනීමටන් මුහදුමට්ටමෙන් ඉහළ ප්‍රදේශයක ධාවනය කරන විට, ඉදරවා මිශ්‍රණයේ සිදුවන වෙනස්වීමට උරොත්තුදීමටත් ඉහලා ඉන්දන කාරක්ෂමතාවය ලබාගැනීමට හේතු වවා. ඉති සරලෝම ගත්තොත් මේක තමයි ප්ලග්ගගේ පාඩින් කාියුරේටයට ටවුන් ගන්න හැරි. එහනම් මීට කලින් ඕගොල්ලෝ කාබියරේට ටවනින් ගැන මොද දැනං හිටිය කියනෙක් ගැන පල්ල හැන්කමෙන්ටගත් දාන්න. ඒවගේම ඉස්සරහට මේ චැනල්ලගෙන් බලන්න අවශ්‍යදේවල් ගැන පල්ල හැන්කමෙන්ටගත් දාන්න. ඒහන අලුත්වඩියෝගෙන් හම්බැනගං සිවල්දනට සුබදසක් අයිබෝන්, じゃあい